වසන්ත පුතුලිගේ කැඳවුරු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ දවසේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අපි කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කරා. ඒතර මේ විරෝධතා පාගමනය සංවිධානය කරන්න කලින් දවසේ අපි මේක ප්‍රචාරණ කටයුතු පටන් ගත්තට පස්සේ කොළඹ කොටුව පොලිසියෙන් අධිකරණයට ගිහිල්ලා මේ විරෝධතාවින් නතර කිරීම සඳහා වූ අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණා. නමුත් අධිකරණයෙන් විරෝධතාවේ නතර කිරීම සඳහා අධිකරණ නියෝගයක් දීලා තිබුණේ නැහැ. අධිකරණ නියෝගයක් දීලා තිබුණේ නැති නිසාම ආණ්ඩුවට අමාරු වෙන නිසා ශිෂ්‍යෝ තරුණ පාට බහින නිසා රටේ මිනිස්සු ඔක්කොම පාට බැහැලා ගෙදර යන්න කියලා තියෙන මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනකමට පොලිසිය පාවිච්චි කරලා ආණ්ඩුව මොකද කරේ මේ විරෝධතාවේ නතර කිරීමට දාලා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒතර ඒකේ ප්‍රධාන එකක් තමයි ගෝල්පේස් පිටියට විරෝධතාකරුවන් ඇතුල් වෙයි කියලා තියෙන මරබියට ගෝඨාභය රාජපක්ෂගේ ඕඩර් එකට පොලිසිය මැදිහත් වෙලා ගාලු මෝදර පිටියට එන්න තියෙන පාරවල් ඔක්කොම ටික වැහුවා. එතකොට ඒ පාරවල් ටික වැහුවට පස්සේ රටේ ඉන්න සියලුම ජනතාවට ගාලු මෝදර හරහා තමන්ගේ දෛනික වැඩ කටයුතු අදාළ වෙලා දෛනික වැඩ කටයුතු වලට යන්න බැරි වෙලා දැවැන්ත පීඩාවකට පත් වුණා. පහුගිය කාලේ ආණ්ඩුව පෞද්ගල කාලේ කොතලාවල පනතට අපි විරෝධතාවයක් කරාම පොදු දේපල පාර හානි වුණා කියලා මාස 4ක් අපි හිරේ දාලා තිබුණා. එහෙම කියපු ආණ්ඩුව පාර සවුත් වුණා කියපු ආණ්ඩුව පාර හාරලා යකඩ කම්බි පාරට බස්සලා පොදු දේපල හානි වෙන විදියට ස්ථීර බැරියල් පාවිච්චි කරලා පාරවල් ඔක්කොම ටික වැව්වා. එතකොට මේ පාරවල් ටික කියලා කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ ගෝඨාභය රාජපක්ෂලාගේ බූදල නෙමෙයි. හැබැයි පාරවල් ටික ඔක්කොම වැව්වට පස්සේ රටේ ජනතාවට පීඩාවක් වුන්නේ නැද්ද? රටේ ජනතාවගේ දෛනික වැඩ කටයුතු අඩාල වුන්නේ නැද්ද? ඒ වගේම විරෝධතා දැක්වීම වල ජනතාවට තියෙන අයිතිය අහුවිසි වුන්නේ නැද්ද? ඉතින් මෙන්න මේ කියන කාරණා සම්බන්ධව පරපතල විදියට සාකච්ඡාවට ගන්න ඊයේ දවසේදී මේක සම්බන්ධව වගේම අපි දැක්කා මේ උද්ඝෝෂණ මන්ත්‍රණය කරන්න ඩොලර් නෑ කියපු ආණ්ඩුව අමුතු උපකරණ ටිකක් ගෙනල්ලා අලුතින් හෙල්මට් ගෙනල්ලා කඳුළු ගෑස් ගන්න ඒක ගෙනල්ලා ජල ප්‍රහාරක රථ ගෙනල්ලා ඒක හරි යාමින් කරගෙන තිබුණා. ඒකෝර අපි ඊයේ දවසේ දැක්කෝ තව ප්‍රධාන විශේෂ කාරණයක් තමයි වෙනදා පාවිච්චි නොකරපු කටු හයි කරපු අඩි දෙකහමාරේ තුනේ අඟල් දෙකහමාරේ තුනේ ඇන හයි කරපු කටු හයි කරපු බැරියල් පාවිච්චි කරලා තිබුණ සමහර හන්දිවල. එතකොට ඒ කටු පේන්නේ නැති වෙන්න කළු ඉදිරියේදී ආවරණය කරලා ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ බැරියල් එකේ හැප්පුණු ගමන් අඟල් දෙක තුනක් ඇණයක් තමන්ගේ ඇඟට බහින විදිහට ඒ බැරියල් පාවිච්චි කරලා තිබුණා. එතකොට මෙන්න මේ කටු බැරියල් පාවිච්චි කිරීම සම්බන්ධව ගත්තම බරපතල ප්‍රශ්නයක්. මේක රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද පහුගිය කාලේ මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා බලයට ආව විදිය අපි දැක්කා. මාර ලස්සන රටක් හදන්න මිනිසුන්ගේ අයිතිවාසිකම් දෙන්නම් කියලා පම්පෝරි ගොඩක් ගහලා ආවේ. එහෙම ආපු ආණ්ඩුව මොකද කරේ? ඊයේ දවසේදී බැරියල් දාලා මුළු රටේ ජනතාවම පීඩාවට පත් කරා. ඒ වගේම කටු සහිත උල් සහිත බැරියල් පාවිච්චි කළා. රටේ ජනතාවට විරෝධතාකරුවන්ට මරණීය තුවාල කිරීමට අදාළ මැදිහත් වීම කරා. ඒ විතරක් නෙමේ උසාවි නියෝගයක් කියලා ලේඛනයක් අරගෙන ඇවිල්ලා ශිෂ්‍යෝ ඒ කියන්නේ ශිෂ්‍ය නායකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දැවැන්ත මැදිහත් වීම ප්‍රමාණයක් කරා. දැන් උදාහරණයක් රජරට විශ්වවිද්‍යාල සභාපති හේසාන් අර්ජන සහෝදරයාගේ ගෙදරට පාන්දර දෙකට විතර පොලිසිය නිලධාරීන් 10 දෙනෙක් ගිහිල්ලා හවස 4 වෙනකල් ඊයේ හවස 4 වෙනකල් ගෙදර ඉන්නවා. එතකොට හේසාන් හර්ෂණගේ සහෝදරයා වැඩට යන්න හදනකොට ඒ සහෝදරයාට වැඩට යන්න දෙන්න එපා කියනවා. මල්ලිව උද්ඝෝෂණය වන්න නැතුව ගෙදර ගවන්න කියලා කියනවා. ඒතර පොලිසිය මැදිහත් උනේම අම්මගෙන් කට උත්තර ගන්න හදනවා. එතකොට ළඟ තියෙන හන්දිවල, අඩවල්වල, ගෙවල්වල, ගෙදර දොරේ නොටිස් කරලා ත්‍රස්තවාදියෝ ගන්න විරෝධතාකරුවෝ දැක්කෝ. ඒ නිසා මෙන්න මේ කියන කාරණා සම්බන්ධව අද දවසේදී අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මොකද මේ රටේ යුක්තිය අහිමි වෙලා යන මොහොතක් මේ තියෙන්නේ. මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලාගේ බලය අහිමි වෙලා දැවැන්ත අර්බුදයකට ඇවිල්ලා තියෙන වෙලාවේ දැන් මේ ගොල්ලෝ හදනවා බලය තහවුරු කරගන්න සෙල්ලම් දාන්න. ඒ නිසා අපි කියනවා අපි දවස් 17ක් ගෝල්පේස් පිටියේ රටේ තරුණයෙක් එක්ක, ශිෂ්‍යයෙක් එක්ක, රටේ ජනතාවත් එක්ක හිටියේ නිකන් නෙමෙයි. ඒ නිසා මහත්වෝ ගෙදර යන්නම වෙනවා. ඒ නිසා අපිට ඔය කියන මර්ධන නීති අපිට අදාළ නැහැ. ලාංජිෂ්‍ය ආපාරිට මේකට අදාළ යුක්තිය අපිට ඕන. ඒ යුක්තිය හම්බ වෙන්නේ නැත්නම් අපි ලෑස්ති යුක්තිය ඉල්ලගෙන කෑ ගහලා ඉතින් දෙන්නේ. නිසා අද දවසේදී අපි පැමිණිල්ලක් මානවකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරා. දැන් මේ ආණ්ඩුව අන්තරයට බය වෙලාද? පැහැදිලි ලෙසම පහුගිය කාලේ වසර 44ක් මුළුල්ලේ අපි ලාංකීය සමාජය ඇතුලේ අඛණ්ඩව සටන් කරලා තියෙනවා. ඒ වගේම 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව, ඒ වගේම මෙතනින් එහාට ගෙනල්ලා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සරණ, 2001 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, 2012 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, ඒ වගේම සයිටොමරු උපාධි කඩය, කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වගේම මෙන්න මේවා
හැම ආණ්ඩුවක්ම හයෙන් පහක බලයක් ගත්තු ජේ.ආර්. දිනාපු ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායකලා ගෙනාව ඒ වගේම රනිල් වික්‍රමසිංහලා ගෙනාව මෛත්‍රීපාල සිරිසේනලා ගෙනාව මේ ගෝඨාභය රාජපක්ෂලා ගෙනාව මේ හැම පනතක්ම පරාජය කරලා අපි සමාජයට ජයග්‍රහණ අත්පත් කරලා දීලා තියෙනවා ඒ වගේම රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන ඕනම වෙලාවක අපි මේ ප්‍රශ්න විරුමේ ජනතාවගේ පැත්තේ ඉඳලා අකණ්ඩව මැදිහත් වෙලා තියෙනවා වල්සපුගල වල්සපුගල ජනතාවට අලි ප්‍රශ්නයක් ඇවිල්ලා අලින්ගේ ප්‍රශ්නයක් ඇවිල්ලා එතන මේ වනාලි රක්ෂිතය ඉල්ලලා ඒ කරපු අරගලිය අපි හිටියා මීතොට බුල්ල මිනිස්සු ගුණකන්දර යට වෙලා මැරෙද්දි ඒ අරගලිය අපි හිටියා ඒ වගේම ලලිත් කුගන් සහෝදරු පැහැරගනිද්දි ජනක සිසිලා මරලා දාද්දි ඒ අරගල වල අපි හිටියා ඒ වගේම මෙන්න මෙහෙම රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා අපි අකණ්ඩව සමාජය වෙනුවෙන් අන්තර්විශ්වවිද්‍යාල ඉස්පාරමණ්ඩලේ පෙනී ඉඳලා තියෙනවා ඒ නිසා අපි හිතනවා ඊ ආණ්ඩුවේ මැදිහත් වීම ගත්තට පස්සේ ආණ්ඩුව පැහැදිලි ලෙසම අන්තරයට බය වෙලා අන්තරයට විතරක් නෙමෙයි මේ රටේ සටන් කරන සියලු බලවේගවලට ආණ්ඩු බය වෙලා තියෙනවා අපි ආණ්ඩුවට කියනවා ආන්නේ බය තියාගන්න මොකද ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා යන්න නැත්නම් අපි යවනවා.